අදත් මම ආව අලුත් වීඩියෝ එකක් අරගෙන. ඉතින් මම මේ සැරේ හිතුවා ඇරබික් භාෂාව සිංහලෙන් කියලා දෙන්න. මොකද මම ගොඩක් හොයලා බලුවාම මට හම්බුනේ ඇරබික් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ගොඩක්ම උගන්වන්නේ. ඉතින් මම හිතුවා ඉතින් මේ ඇරබික් භාෂාව සිංහලෙන් සරලව කියලා දෙන්න. දැන් ගොඩක් අය හිතනවා ඇරබික් භාෂාව කියන්නේ ගොඩක් අමාරු භාෂාවක් කියලා. හැබැයි ඒක එහෙම නැහැ. ලියන භාෂාව අමාරු වුණාට කතා කරන භාෂාව නම් එච්චර අමාරු නැහැ. ඉතින් මේ වීඩියෝ එකෙන් මං හිතුවා එදිනදා පාවිච්චි කරන වචන වලින් වචන හයක් කියලා දෙන්න. මොකද ඕන රටක එදිනදා කතා කරනවානේ අපි වචන කියන්නේ ඕ නෑ ඒත් මොකද කොහොමද ඒ වගේ වචන කියනවානේ අපි. ඒ වගේම තමයි ඉතින් අරපික් රටවලත් ඒ වගේම භාවිතා වෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඒ වචනයි ඒ වචනවල තේරුමයි ඒ වගේම වචන උච්චාරණ කරන විදිහයි පැහැදිලි කරලා දෙනවා. හරි එහෙනම් බලමුද මේ වචන ටික. පළවෙනි වචනේ තමයි ඔව්. අපි ඒකට අරබික් වලින් කියන්නේ නම්. නම්. අපි උගුරෙන් තමයි ආ කියන අකුර කියන්නේ. නම්. හරිද? එතකොට ලා. ලා කියන්නේ නැහැ. ලා දිව තල්ලේ වදනෝ ලා. එතකොට අපි කරුණා කරලා කියනවනේ අපි if you may please please වගේ. ඒකට අපි අරබික් වලින් කියන්නේ ලව් සමහත්. ලව් සමහත්. ඒක නම සාමාන්‍ය පාවිච්චි කරන්නේ පිරිමි කෙනෙකුට. ගෑනු කෙනෙකුට අපි කියනවා නම් ලව් සමහ්ති. ලව් සමහ්ති. අනිත් වචනේ තමයි අපි ඔයාව සාදරයෙන් පිළිගන්නවා කියන්නේ. ඒක ගොඩාක් භාවිතා වෙන වචනයක්. අහ්ලන් වසහ්ලන්. අහ්ලන් වසහ්ලන්. එතකොට ස්තුති කියන එකට ශුක්‍රන්. ශුක්‍රන්. එතකොට නමුත් කියන එකට නැත්නම් අපි ඒත් කියලා කියන්නේ. ඒකට අරබික් වලින් කියන්නේ බස්. බස්. අදට එච්චරයි. එහෙනම් ඒ වචන හය හරිම ලේසි. ඒ වගේම හරි කෙටි වචන වගේ. ඊළඟ සැරේ මම තව වීඩියෝ එකක් අරන් එන තව වචන හරි වාක්‍ය හරි මොන හරි අරන් එන්න. එහෙනම් අපි ඊළඟ සැරේ හම්බෙමු. බා.